මාවල් විශ්ව සම නිර්මාතෘවරුන් වන ස්ටෑන් ලී සහ ජැක් කර්බි විසින් නිර්මාණය කෙරුණු බ්ලැක් පැන්තර් කියන බොහොම සුවිශේෂී චරිතයක්. ඒ කොමික් ලෝකයේ පෘථිවිය සිටින දියුණුම රාජ්‍ය පාලකයා සහ ධනවත්ම සුපර් හීරෝ චරිතය විතරක් නිසාම නෙවෙයි. බ්ලැක් පැන්තර් තමා ප්‍රමුඛ පෙළේ කොමික් සමාගමක් විසින් එළි දක්වපු පළවෙනි අප්‍රිකානු සම්භවයක් වෙන සුපර් හීරෝ චරිතය. මේ බ්ලැක් පැන්තර් නැත්තම් ටීචාලාව අපිට මුලින්ම රිදී තිරේ දැක ගන්න ලැබුණේ 2016 වසරේ තිරගත වුණු මාවල් ස්ටුඩියෝස් කැප්ටන් ඇමරිකා සිවිල් වෝ චිත්‍රපටයෙන්. ඒ වගේම බ්ලැක් පැන්තර්ගේ පළවෙනි සෝලෝ මූවී එක රිලීස් වෙන්න තියෙන්නේ තව දවස් කිහිපයක් විතරයි. අද අපි කතා කරන්න යන්නේ බ්ලැක් පැන්තර්ගේ මාවල් සිනමැටික් යුනිවර්ස් ආගමනය වගේම මෙච්චර කාලයක් අපිට මාවල් සිනමැටික් යුනිවර්ස් එකේ බ්ලැක් පැන්තර් සම්බන්ධයෙන් දැනගන්න ලැබුණු ඊස්ටර් එග්ස් රිෆරන්ස් වගේම ඉන්ෆිනිටි වෝ චිත්‍රපටයේ බ්ලැක් පැන්තර් තියෙන්නේ කොයි වගේ තැනක්ද කියන එක. ඉතින් අද අපි මේ අපේ අලුත්ම වීඩියෝ එකෙන් කතා කරමු බ්ලැක් පැන්තර්ව මෙතෙන්ට ගේන්න මාවල් ස්ටුඩියෝ ආයතනයේ MCU එක ඇතුලේ පාර කැපුවේ කොහොමද කියන එක. දෙදස් දාසය අවුරුද්දේ බ්ලැක් පැන්තර් චරිතය සිවිල් වෝ චිත්‍රපටෙන් කලෙලි බහින්න කලින් ඉඳලම අපිට බ්ලැක් පැන්තර් හා වකන්ඩාව සම්බන්ධයෙන් රිෆරන්ස් වගේ මීස් ටේක්ස් අවස්ථා කිහිපයකදීම දැකගන්න හම්බ වුණා. ඔයගලන්ට මතකද මුලින්ම වකන්ඩාව ගැන MCU එකේ කතා කරපු අවස්ථාව? අර Avengers Age of Ultron චිත්‍රපටයේ බෲස් බැනර්ගේ රිෆරන්ස් එක. ඔව්, ගොඩක් අය හිතන් ඉන්නේ ඒක තමයි වකන්ඩාව ගැන MCU එකේ කතා කරපු මුල්ම අවස්ථාව කියලා. ඉතින් එහෙම හිතුවට ඇත්තටම වකන්ඩාව ගැන MCU එක ඇතුලේ මුලින්ම දැක ගන්න හම්බෙන්නේ 2010 නිකුත් වුණු Iron Man 2 චිත්‍රපටයේ මෙන්න මේ දර්ශනයෙන්. මේ දර්ශනය හොඳට බැලුවොත් අර ටෝනිට පිටිපස්සේ තියෙන ඩිජිටල් මැප් එකේ අප්‍රිකා මහද්වීපය ලකුණු කරලා තියෙන තැන බලන්න. ඉතින් අපිට වකන්ඩාව ගැන සඳහනක් කරපු පළවෙනිම තැන ඔය සිදුවීම කියලා හිතන්න පුළුවන්. ඉතින් මේකෙන් ඒ සිදුවීම් විතරක් නෙමෙයි අපිට හිතා ගන්න පුළුවන් මේ වෙද්දි ෂීල්ඩ් එක වගේම නික් ෆියුරි දැනන් හිටියයි කියලා වකන්ඩාව හා බ්ලැක් පැන්තර්ට අදාළ බොහෝ සිදුවීම්. ඒ වගේම අපිට තව දෙයක් ඕකෙන් හිතා ගන්න පුළුවන්. ඒ තමයි බ්ලැක් පැන්තර්ව මේ තැනට ගේන්න මාවල් ආයතනය අවුරුදු ගණනාවක ඉඳලා ප්ලෑන් කරලා තිබ්බයි කියන එක. ඒ වගේම තවත් ඕගොල්ලෝ හොඳට ওই මැප් එක බැලුවොත් විශේෂ මාවල් කැරක්ටර් කිහිපයක්ම ඉන්න තැන් ගැන ওই මැප් එකේ සලකුණු කරන්න තියෙනවා ඕගොල්ලන්ට දැක ගන්න පුළුවන් වෙයි. ඉතින් අපිට අපේ ඊළඟ ඊස්ටර් එක හම්බෙන්නේ 2011 නිකුත් වෙච්ච කැප්ටන් ඇමරිකා ද ෆස්ට් ඇවෙන්ජර් චිත්‍රපටයෙන්. මාවල් සිනමැටික් යුනිවර්ස් එක ඇතුළේ කැප්ටන් ඇමරිකාගේ පළවෙනි චිත්‍රපටය වෙච්ච මේ චිත්‍රපටයේ කැප්ටන් ඇමරිකා නැත්නම් ස්ටීව් රෝජර්ස් තමන්ගේ ෂීල්ඩ් එක තෝරගන්න අවස්ථාවේදී හෝවර්ඩ් ස්ටාර්ක් හා ස්ටීව් රෝජර්ස් අතර ඇතිවන කතාබහේදී වයිබ්‍රේනියම් ගැන සඳහනක් වෙනවා. Carbon polymer should withstand your average German bayonet, although I'm just not going to attack you with a pocket knife. I hear you're kind of attached. It's handier than you might think. I took the liberty of coming up with some options. This one's fun. She's been fitted with electrical relays that allow you to... What about this one? No, that's just a prototype. What's it made of? Vibranium. It's stronger than steel and a third the weight. It's completely vibration absorbent. How come it's not a standard issue? That's the rarest metal on Earth. What you're holding there, that's all we've got. You quite finished, Mr. Stark? I'm sure the captain has some unfinished business. What do you think? Yes, I think it works. මේක තමයි අපිට ඊළඟට වකන්ඩාව නැත්නම් බ්ලැක් පැන්තර් ගැන මාවල් සිනමැටික් යුනිවර්ස් එකේ දකින්න ලැබුණු ඊළඟ ඊස්ටර් එග් එක කියලා කියන්න පුළුවන්. මොකද වයිබ්‍රේනියම් කියන ලෝහය වකන්ඩාවත් එක්ක ඍජුවම සම්බන්ධ වෙන හින්දා. ඉතින් අපි ඊට පස්සේ වකන්ඩාව ගැන මාවල් සිනමැටික් යුනිවර්ස් එක ඇතුලේ වෙන පළවෙනි නිල නැත්නම් ඔෆිෂියල් රිෆරන්ස් එක දැක ගන්න හම්බෙනවා. ඒ වෙන මොකකින්වත් නෙවෙයි 2015 දී නිකුත් වෙච්ච Avengers Age of Ultron චිත්‍රපටෙන්. ඉතින් Age of Ultron චිත්‍රපටයේදී බෲස් බැනර් වකන්ඩාව ගැන කරන මේ රිෆරන්ස් එක ඕගොල්ලෝ හැමෝටම මතක ඇතිනේ. It's a word in an African dialect meaning thief in a much less friendly way. What dialect? Wakanda Wakanda. If this guy got out of Wakanda with some of their trade goods, I thought your father said he got the last of it. I don't follow. What comes out of Wakanda? The strongest metal on Earth. ඉතින් ඒ විතරක්ම නෙමෙයි මේ චිත්‍රපටයේදී වයිබ්‍රේනියම් ගැන නැවත කතාබහක් ඇති වෙනවා වගේම බ්ලැක් පැන්තර්ගේ මේන් විලන් කෙනෙක් වෙන යූලසිස් ක්ලෝත් මේ චිත්‍රපටයේදී අපිට දැක ගන්න හම්බෙනවා. Let's talk business. I
this rock, I will build my church. Vibranium. You know, it came at great personal cost. It's worth billions. ඉතින් ඊට පස්සේ 2016 නිකුත් වෙච්ච Marvel Studios Captain America Civil War කියන චිත්‍රපටෙන් තමයි අපිට Black Panther-ගේ පළවෙනි සිනමා ගමනේ දකින්න හම්බෙන්නේ. ඉතින් මේක Black Panther නම් බොහොම විශේෂ චිත්‍රපටයක් වුණා. මොකද මේකෙදි Captain America-ට වගේම Black Panther-ටත් එයාටම අනන්‍ය වූ storyline එකක් මේ film එක ඇතුලේ දීලා තිබ්බා. ඉතින් මේ film එක comic book රසිකයන්ට බොහොම විශේෂ වුණු චිත්‍රපටයක් වගේම Marvel Cinematic Universe එකටත් බොහොම විශේෂ වුණු චිත්‍රපටයක්. ඉතින් මේ චිත්‍රපටයේ Black Panther-ගේ චරිතයට විශේෂ වුණු T'Chaka නැත්තම් කලින් හිටපු වකන්ඩා රජතුමාගේ මිය යෑම ඊට පස්සේ ලෝකයට Black Panther කියන චරිතය එළි දැක්වීම වගේ බොහොම විශේෂ කාරණා කිහිපයක්ම දැක ගන්න හම්බුණා. වගේම ස්ටීව් රොජර්ස්ට Winter Soldier-ට අවසානයේදී වකන්ඩාවේ උදව් උපකාර ලබා දීමත් අපිට මේ චිත්‍රපටය තුළින් දැක ගන්න හම්බුණා. ඉතින් මේ චිත්‍රපටයේදී Black Panther විශේෂ වෙන තවත් කරුණු කිහිපයක් තමයි මේකෙදී අපිට වකන්ඩාව සම්බන්ධයෙන් සංස්කෘතිමය ලක්ෂණ කිහිපයක්ම දැක ගන්න හම්බෙනවා. In my culture, death. It's not the end. It's more of a stepping off point. You reach out with both hands and Bast and Sekhmet. They lead you into the green veld where you can run forever. That sounds very peaceful. ඉතින් ඊට පස්සේ අපිට Black Panther ගැන විශේෂයෙන්ම කතා කරන්න තියෙන ඊළඟ දේ තමයි මීට දින කිහිපයකට කලින් නිකුත් වුණ Avengers Infinity War prequel comic එක. ඉතින් මේ comic එක කියවනම් ඕගොල්ලෝ දකින්න ඇති Captain America Civil War චිත්‍රපටයට පස්සේ Steve Rogers හා Winter Soldier වකන්ඩාවට ගෙනාපු සිද්ධීන් වගේම වකන්ඩා තාක්ෂණය යොදාගෙන ඔවුන්ට කරපු උපකාර. ඉතින් මේ comic එක කියවුවේ නැත්තම් අනිවාර්යෙන් කියවන්න මේක Infinity War චිත්‍රපටයටත් බොහොම වැදගත් වෙනවා. Civil War චිත්‍රපටයෙන් පස්සේ සිදෙන සිදුවීම් වගේම වකන්ඩාවට අදාළ හා වකන්ඩා තාක්ෂණය සම්බන්ධයෙන් හොඳ උදාහරණයක් මේ ප්‍රීක්වල් කොමික් එකෙන් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඒ වගේම ශූරිගේ බුද්ධි මට්ටම කොහොමද කියලත් මේ කොමික් එක කියවනම් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ තව දින කිහිපයකින් නිකුත් වෙන්න නියමිත Black Panther චිත්‍රපටය ගැන. ඉතින් මේ චිත්‍රපටය Marvel Cinematic Universe එකට බොහොම විශේෂ චිත්‍රපටයක් වෙනවා. මොකද මේක කලින් නිකුත් වෙච්ච MCU ෆිල්ම් වලට වඩා බොහොම වෙනස් විශේෂ චිත්‍රපටයක් වෙනවා. ඉතින් මේකෙදී අපිට MCU එකේ කලින් නොදකපු සංස්කෘතිමය ලක්ෂණ වගේම තාක්ෂණයන් බොහොම ගොඩක් දැක ගන්න හම්බෙනවා. ඉතින් මම චිත්‍රපටය ගැන නම් වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඉතින් දවස් කිහිපකින් ඕගොල්ලන්ටම චිත්‍රපටය දැකලා මේක කොයි වගේ සුපිරි මූවි එකක්ද කියලා බලා ගන්න පුළුවන් වෙන හින්දා. ඉතින් Black Panther චිත්‍රපටයට පස්සේ අපිට කතා කරන්න තියෙන වැදගත්ම චිත්‍රපටය තමයි අපි හැමෝම ආසාවෙන් බලාගෙන ඉන්න Avengers Infinity War කියන චිත්‍රපටය. කොමික් බුක් රසිකයන් විදිහට අපිට බොහොම සුවිශේෂී චිත්‍රපටයක්. ඒ වගේම අපි අපේ මාතෘකාව පැත්තට හැරුණොත් Black Pantherත් මේක බොහොම සුවිශේෂී චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. මොකද මේකේ ට්‍රේලර් එක දැකපු ගමන් අපිට දැක ගන්න ලැබුණු ප්‍රධානම දෙයක් තමයි මේකේ සිද්ධ වෙන ෆයිට් සීන්ස් වලින් ප්‍රධානම සීන්ස් කිහිපයක්ම සිදුවෙන්නේ වකන්ඩාව කියන එක. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් අර ෆෑන් තියරි එකක් කියන්නේ සෝල් ජෙම් එක තියෙන වකන්ඩාවේද කියන අන්නේ ෆෑන් තියරි එක ඇත්තවත් වෙනවද කියලා. ඉතින් ඕගොල්ලෝ Marvel Studios Black Panther චිත්‍රපටය බලන්න යන කලින් පුළුවන් කමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම Black Panther Nation Under Our Feet comic series එක කියවන්න. 2016 ඉඳලා 2017 වෙනකන් අපු මේ හරි අපූර්ව series එකේ කතා තේමාව Black Panther චිත්‍රපටය හා සමග ගලා නොගියට මේකෙන් ඕගොල්ලන්ට වකන්ඩාවත් Black Panther හා ඔහුට අදාළ චරිත ස්ථාන වගේම සංස්කෘතිමය ලක්ෂණ ගොඩක් දැක ගන්න හම්බෙනවා. ඉතින් අද අපි අපේ මේ ෂෝට් වීඩියෝ එකෙන් බලාපොරොත්තු වුණේ Marvel Cinematic Universe එක ඇතුලේ Black Panther චිත්‍රපටයක් එන්න කලින් ඉඳලා කොහොමද මේ Black Panther චිත්‍රපටයකට පාර හැදුවේ කියන එක. ඉතින් මේක හදිසි හදපු වීඩියෝ එකක්, ගොඩාක් වැරදීම් ඇති. ඉතින් අපි ඒක ගැන ඔයගොල්ලන්ගේ සමාව ඉල්ලනවා. වගේම ඉදිරියේදී තවත් මේ වගේ මීටත් වඩා හොඳ වීඩියෝස් ගොඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ තාමත් අපේ page එකට like කරලා නැත්නම් දැන් යන like කරන්න. ලංකාවේ පළවෙනි ප්‍රමුඛතම හා ප්‍රධානම comic සම්බන්ධ page එක වෙන comic script අපේ page එක මේ තියෙන්නේ. ඉතින් මේකට ගිහිල්ලා like කරන්න, අලුත්ම comic news updates ඔයාලඟට ගෙන්නගන්න. ඉතින් මේ තියෙන අපේ YouTube channel එක මේ වගේ තවත් බොහොම විශේෂ වීඩියෝ ඔයගොල්ලෝ ගෙනුවෙන් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒවා ඔයගොල්ලෝ ළඟට ගෙන්න ගන්න නම් අනිවාර්යෙන් අපේ YouTube channel එකට subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් මම අදට සමු ගන්නවා මේ වගේම අලුත් වීඩියෝ එකකින් හරි ලිපියකින් හරි ඔයගොල්ලන්ව හමු වෙන බලාපොරොත්තුෙන්. එහෙනම් ජය වේවා. Don't freeze. I never freeze.
revolution will not be televised. Show me my respect.